සුබ දවසක් යාළුවෝ හැමෝටම Golden Star Kitchen YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරගෙන ආවා ටී බන් හදාගන්න විදිය කියලා දෙන්න. මේ තියෙන්නේ ටී බන් එක හදාගන්න ඕන කරන දේවල් ටික. ඇත්තටම මේ දවස්වල lockdown එක නිසා ඕගොල්ලන්ට පහසු වෙන්න ගෙදර ඉඳගෙන හදාගන්න පුළුවන්. මේ තියෙන දේවල් ටික තමයි ඕන වෙන්නේ. මෙතන තියෙනවා පිටිග්‍රෑම් 250ක් මේ මං අද අරගෙන තියෙන්නේ කේක් පිටි. ඕගලන්ට අවශ්‍ය නම් කේක් පිටි තියෙනවා නම් කේක් පිටි ගත්තර කමක් නැහැ. ලොක්ඩවුන් එකස් නිසා අපිට තියෙන පිටි වර්ගයකින් මේක කරගන්න පුළුවන්. සාමාන්‍ය ගෙදර තියෙන ෆාම් පිටි වුණත් ගොඩක්ම හොඳයි. මේ තියෙන සීනි, මෙතන සීනි ග්‍රෑම් 50ක් තියෙනවා. මෙතන බටර් ග්‍රෑම් 50ක් තියෙනවා. මේ තියෙන්නේ පිටි, කිරි පිටි ග්‍රෑම් 25ක් විතර ගන්න. නමුත් ඕගොල්ලන්ට තව ටිකක් වැඩිපුර වුණා 25ක් 30ක් 35ක් වගේ වුණත් ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ යන්තම් රස්නේ වතුර. මෙතන මිලිලීටර් 150ක් අතර ප්‍රමාණයක් තමයි ගන්න ඕන. හැබැයි මේ රෙසිපි එක අපි කරන පියවර එක ඒ වගේම රෝ එකට අල්ලන ප්‍රමාණෙත් එක්ක වෙනස් වෙනවා. මොකද පාම් පිටි ගන්න වර්ගෙත් එක්ක මේ වතුර ප්‍රමාණය වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. එකපාර ඔක්කොම දාගෙන අනාගන්න එපා. මේ තියෙන්නේ ඊස්ට්. ඊස්ට් වර්ගෙත් එහෙමමයි. බ්‍රෑන්ඩ් එකත් එක්ක චුට්ටක් එහාම එහා වෙන්න පුළුවන්. මෙතන මං අද අරන් තියෙන්නේ ඊස්ට් ග්‍රෑම් 15යි. මෙතන එක බිත්තරයක් තියෙනවා. ලුණු තේ හැඳි භාගයයි. මම ප්ලම්ස් ටිකක් ගත්තා. අවශ්‍ය නම් විතරක් ප්ලම්ස් ටිකක් ගන්න පුළුවන්. තමන්ට අවශ්‍ය නම් මේ ටිකත් අමතරව කලරින් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. තමන් කැමති පාටක් දාගන්න පුළුවන්. ඒක අවශ්‍ය නම් විතරයි. ඒ වගේම එසන්ස් ඕන නම් එසන්ස් දාගන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන්ලා දාගන්න පුළුවන්. මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ගොඩාක් සොෆ්ට් ඩෝ එකක් හදාගන්න. ඒ වගේම මේක ගොඩාක් සොෆ්ට් බන් එකක් එන්නේ. අපි හදලා බලමු ගෙදරදීම කොහොමද කරගන්නේ කියලා. මේක මද රස්නේ වතුර. මං අද මේක මිසින් මැෂින් එකේ තමයි අනන්නේ. ඕගොල්ලන්ට මැෂින් එක තියෙනවා නම් මැෂින් එකේ අනාගන්න පුළුවන්. එහෙම නැත්නම් කේක් බීට් කරන බීටරේ තියෙනවා නම් බීටරේ වෙනම කොක්ක් ඇවිල්ලා ඇති. ඒ කොක්කේනුත් ඒක දාලා අනාගන්න පුළුවන්. හැබැයි ඒක පරිස්සම් වෙන්න ඕන. ටිකක් ඩෝ එක තතට ගොඩක් ගැඹුරට භාජනය මේව කළා අරින්න එපා. එතකොට ගොඩක් ගැඹුරට භාජනයට යවුවොත් එහෙම උඩට ඇදිලා එන්න පුළුවන් මේ ඩෝ එක. එතකොට බීටරේ සවුත්තු වෙනවා. ඉස්සෙල්ලම අපි බෝල් එකට පිටි ටික දාගත්තා. මේක අර සාමාන්‍ය විදිහට නෙමෙයි. ඇත්තටම අපිට මේක ඕන නම් කෙලින්ම එකට දාලා අනාගන්නත් පුළුවන්. මේ සීනි, ඒ වගේම මේකට කිරි පිටි, මේ සියලුම දේවල් දාලා ටම්ස් විතරක් අපිට පස්සේ දාගන්න පුළුවන්. ඊස්ට් එක, වැනිලා දානවා නම් වැනිලත් පස්සේ දාගන්න. බටර් ටික දාගන්න. මම ප්ලම්ස් ටික නම් දාගත්තා. දැන් ඔක්කොම ටික දාගත්තා. ඊට පස්සේ මේ ටික කලවම් කරලා ඉවර වෙලා වතුර ටිකක් දාලා හිමින් අනන්න ඕන ටික ටික දාලා.
මේක ගොඩක් වෙලා අනුහම තමයි හොඳට soft dough එකක් එන්නේ නැත්නම් බනිස් එක හොඳට මේ soft වෙලා එන්නේ නැහැ හොඳට එකට ගුලියක් වගේ එනකම්ම හොඳටම අනා ගන්න soft වෙනකම් වැල්ල ටික අවශ්‍ය නම් දාගන්න වැල්ල මම වැල්ල ටිකක් දාගන්නවා දැන් ඕගලන්ට මේ වෙලාවේදී අවශ්‍ය නම් කලරින් ටිකුත් දාගන්න පුළුවන් මේක හොඳට ඇලෙන්නේ නැති ඩෝ එකක් වෙනකන් බීට් කරගන්න ටිකක් වෙලා බීට් කරනකොට මේ ඇලෙන ගතිය අඩු වෙනවා ඊට ඩෝ එක අනාගත්තා දැන් ඩෝ එක සාමාන්‍ය තුරට ඇලෙන්නේ නැති ඩෝ එකක් හැබැයි අතේ ඇලෙනවා ඇලුනත් ඒක ඉක්මනට ගැලවෙනවා මෙන්න මේ වගේ මේ හොඳට ඉලාස්ටික් වගේ ඇදෙන ඩෝ එකක් මේ ඔන්න ඔය විදිහට ඇදෙන ඩෝ එකක් වෙන්න ඕන මේක ගොඩක් soft එතකොට තමයි බන් එක soft එකට එන්නේ මේ විදිහට මේ මුකුත් අතේ ඇලෙන්නේ නැහැ ඊට පස්සේ අපි මේ විදිහට ඩෝ එක වෙනකන් අනන්න ඕන සාමාන්‍යයෙන් බීට්‍රේ අනනවා නම් විනාඩි 20ක් කෝපේ කාලක් විතර අනා ගන්න ඕන මැෂින් එක අනනවා නම් ඊට වඩා ගොඩක් අඩුයි කාලය අතේ අනනවා නම් සාමාන්‍යයෙන් පැය භාගයක් විතර මේක නීඩ් කරන්න ඕන හොඳට එතකොට තමයි soft එකට එන්නේ අපි මේක දෙගුණයක් වගේ වෙනකන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් උෂ්ණත්වයත් එක්ක පරිසර උෂ්ණත්වයත් එක්ක මේක කාලේ වෙනස් වෙනවා නමුත් සාමාන්‍ය වැස්ස දවසක වගේ සාමාන්‍ය දවසක වගේ නම් අපි හිතමු මේ මේ දවස්වල වැස්සනේ ටික මේ දවස්වලට වගේ නම් සාමාන්‍යයෙන් සීතල නිසා පරිසරයේ පැය 1යි කාලක් වගේවත් යයි සාමාන්‍යයෙන් ඊට කලින් ඩබල් වගේ වෙලා තියෙනවා නම් ඕගොල්ලෝ ඒක පාවිච්චි කරගන්න පුළුවන් මම දැන් මේක පැයක් විතර තියෙනවා වහලා අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා දැන් ඔයිල් පේපර් එකක් දාලා ට්‍රේ එක ලෑස්ති කරගත්තා අවන් වල එනම මේ වගේ ට්‍රේ එකක් ඒකට අපි දාන්නත් පුළුවන් එහෙම නැත්නම් අපිට පුළුවන් මේකට තැටියක් පාවිච්චි කරන්න කේක් දාන්න පාවිච්චි කරන තැටියක් උනත් ප්‍රශ්නයක් නැහැ මේ වගේ පාර්ෂ්මන්ට් පේපර් එකක් දාලා ඔයිල් පේපර් එකක් දාලා ගන්න එතකොට ලේසි මට ගැලවෙනවා අපි බලමු දැන් ඩෝ එක කොහොමද කියලා බලන්න ඩෝ එක දැන් දෙගුණයක් වෙලා තින්නේ හරියටම මේ පැයකට විතර පස්සේ මේ ප්‍රමාණය හොඳටම ඇති ඊට පස්සේ දැන් අපි මේකට කරන්නේ මෙන්න මේ විදිහට අත තියලා මේක තියෙන උලම් ප්‍රමාණය අයින් කරනවා අයින් කළා මේක කොටස් සාමාන්‍යයෙන් අපිට පොඩිම බනිස් නම් 8කට වගේ එහෙම නැත්නම් 6කට වගේ කඩා ගන්න පුළුවන්. ඒ වගේ කොටස් 6කට වගේ කඩාගෙන අවශ්‍ය ප්‍රමාණයට අපිට 6 ලොග්යක් ලොකු බනිස් ඕන නම් 6කට නැතුව 4කට වුණත් කඩන්න පුළුවන්. එහෙම කඩාගෙන ඉවරලා මේකට තියාගෙන තියෙන්නේ. ඊට හදාගත්ත බනිස් ටික විනාඩි 10ක් 15ක් විතර ආයෙත් මේ විදිහටම වෙන්න තියලා බේක් කරගන්න ඕන 180 උෂ්ණත්වයේ සාමාන්‍ය කේක් එක දාන උෂ්ණත්වයමයි මේක දාන්නේ සාමාන්‍යයෙන් අවන් එකේ උෂ්ණත්වෙත් එක්ක මේක වෙනස් වෙනවා මේ තියන්න ඕන කාලය සාමාන්‍යයෙන් විනාඩි 30ක් 35ක් විතර කාලයක් තිබ්බහම ඇති ඊට කලින් බේක් වෙන්නත් පුළුවන් ඒකින්ද ටික අවන් එක දිහා බලන්න ඕන විනාඩි 25කින් විතර චුට්ටක් බලන්න සාමාන්‍යයෙන් කේක් දාන රැක් එකේ මේ විදිහටම තමයි මේකත් දාන්නේ ඔවන් එකට දාන්න කලින් එග් වොෂ් කරගන්න ඕන මේ වගේ බ්‍රෂ් එකක් පාවිච්චි කරලා බිත්තර කාමද සුදු මද මෙතන තියෙන්නේ අපිට ගොඩක් හොඳයි මේකට කිරි ටිකක් දාන්න පුළුවන් නම් කිරි ටිකුත් දාලා හදලා ඒ කියන්නේ ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් තියෙනවා නම් හොඳයි ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාලා මේ දෙක කලවම් කරලා මේකේ උඩට ගාන්න ඕන මේ වගේ බ්‍රෂ් එකකින් මේ තියෙන්නේ මම බේක් කරලා ගත්ත එක මම බේක් කරලා එළියට අරන් තියෙන්නේ දැන් මේ උඩට මේ විදිහට බ්‍රෂ් එකෙන් බටර් ටිකක් ගාන්න. එතකොට ලස්සන ෂයින් එකක් වගේම රසයකුත් දෙනවා. ඊට පස්සේ මේක විනාඩි 10ක් 15ක් විතර මෙහෙමම තියන්න. ඊට පස්සේ ගලවලා ගන්න. එතකොට මේක සාමාන්‍ය ටී බන් එක වගේම ඇදලා තියෙනවා. කූලින් ට්‍රැක් එකකට මාරු කරගන්න
ඊට පස්සේ හොඳට නිවෙන්න දෙන්න. එතකොට තමයි කඩේ ටී බන් එක වගේ එන්නේ. දැන්ටත් හොඳටම සොෆ්ට් ගතිය තියෙනවා. ඒ වුණාට තව හොඳට නිවෙන්න ඕන සොෆ්ට් ගතිය එන්න. මේ තියෙන්නේ හදලා ඉවර කරගත්ත බනිස්. බලමු එකක් කඩලා. හොඳට පුළුන් ගතියට තියෙනවා. මෙහෙනම් ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන